අයිබුවන්, හද තවත් බොහොම පින්බර සෙනසුරාදා දවසක් ශාක්‍යවලෝකනය සදහම් කතිකාවත සමග ඔබ එක්වන වේලාව. එතෙන් හදත් අපි ශාක්‍යවලෝකනය ආරම්භ කිරීමට මේ සූදානම් වන මොහොතේ ඔබට විශේෂයෙන්ම මේ පොසොන් මාසයකි වෙන්නේ ශ්‍රී ලංකාවට බුදු දහමේ ඒ උත්තම පණිවිඩය ලැබුණු මේ පොසොන්පුර පසළොස්වක පොහෝදාවට සමගාමීව නෙතෙෆම් රේඩියෝව නේකවිද පින්කම් රාශියක් ඔබ වෙනුවෙන් සංවිධාන කරමින් පවතින මොහොතක විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ මෙවර නෙතෙෆම් රේඩියෝව ශ්වේත පූජා පින්කම් මාලාව වගේම තවත් පින්කම් කිහිපයක් දක්ෂිණ ලංකාවේ මහවෙහෙර තිස්සමහාරාම විහාරස්ථානයේ ආශ්‍රිතව පවත්වන්නට දැන් සියලු කටයුතු සංවිධානය වෙමින් පවතින මොහොතක ඔබ දන්නවා පොසොන් උදාවට දහම් අමාවැසි ලෙස නිරන්තරයෙන් ආරම්භ වන සුමధుර ධර්මදේශනා මාලාවක් මේ දිනවල තිස්සමහාරාම මහවෙහෙරේදී පැවැත්වෙනවා. ඒ පොසොන් පොහෝ දිනට සමගාමීව ඒහා සමානවම මේ දක්ෂිණ ලංකාවේ මහා විහෙරවන තිස්සමහාරාම මහා විහාරයට නිමවා තිබෙන ධාතු මන්දිරයේ පියස්ස ඉදි කරන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි නිරන්තරයෙන් ඔබට ඒ පිළිබඳ මතක් කරනවා. මහා පින් වැඩෙන කුසල් වැඩෙන පින්කමක් බවට මේ පින්කම්පත් කරගන්නට පුළුවන්. ඔබට පුළුවන් බොහොම සුළු වශයෙන් ආරම්භ කරලා මේ සඳහා දායක වෙන්නට ඒ පියස්ස ඉදි කිරීම සඳහා අවශ්‍ය උළු කැට පූජා කරන්නට උළු කැටෙන් කැටේ පූජා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. එක් උළු කැටයක් රුපියල් 270ක මිලකටයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ අවැසි ඕනෑ තරම් මුළු කැට, මොකද උළු කැට 70,000ක් අවශ්‍ය වෙනවා මේ බුදුමැඳුර සහ ධාතු මන්දිරය නිර්මාණය කරන්නට. ඔබට රුපියල් 270 බැගින් උළු කැට ඕනෑම සංඛ්‍යාවක් පූජා කරන්න බොහොම පහසු ක්‍රමයක් තියෙනවා. පූජා නමින් ගිණුමක් තියෙනවා. පූජා මේ ගිණුමේ නම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ, ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා ගිණුම් අංකය මම ඔබට මතක් කරන්නම්. 84 79 43 85, 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබට පුළුවන් ඔබට අවැසි ඕනෑම උළු කැට සංඛ්‍යාව කරවන ඒ සදහම් බරපැන දක්වන්නට. ඔබට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් කතා කරන්න අපේ දර්ශනට කතා කරන්න පුළුවන් 0777 41 52 272, 0777 41 52 272. එහෙම නැත්නම් අපේ කෞෂි ඉන්නවා 0777 27 214, 0777 27 214. මේ අංකවලට කතා කරලා මේ මහා පින්කම් පිළිබඳ ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද ශාක්‍යවලෝකනය සදහම් කතිකාවත අපි වෙනදා නිල්ලිගල හාමුදුරන් සමඟ කරන කතා බහ අද අපි විශේෂයෙන් ආරාධනා කරේ, විශේෂයෙන් වැඩමවා වදාලේ ඔබට බොහොම හුරුපුරුදු යතිවරයාණන් වහන්සේ නමක්. හැමදාම පහන් කන්ද ආශිර්වාද පූජාවෙන් ඔබට ආශිර්වාද සලසන මාවනල් අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම වාසී ඓතිහාසික දෙවනගල රාජමහා විහාරස්ථ පුදබිමේ භාරකාර වන්දනීය පූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අද මැදිරියට සජීව ලෙස වැඩම කර සිටින්නේ. අපේ හාමුදුරනේ වහන්සේ නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් අපේ පිළිගෙන දැන් අපි දන්නවා ලංකාවේ විහාර කර්මාන්ත නිර්මාණය කිරීම පිළිබඳ කතා බහ කරද්දී අපි නිරන්තරයෙන් NetFM රේඩියෝව ශ්‍රවණය කරන බොහෝ දෙනෙක්ට අපි නෙල්ලිගල පුදබිම නිර්මාණය කරන විදිහ ගැන කතා කරා, කෝරගල පුදබිම නිර්මාණය කරන විදිහ ගැන කතා කරා, දෙවනගල පුදබිමේදී අපි මහා කටන පින්කම් කරා, තවත් බොහෝ දේවල් අපි සිදු කරන්න පියවර ගත්තා. මේ විදිහේ මේ මහා විහාර නිර්මාණය වෙද්දී අපේ හාමුදුරුවනේ ඇතැම් පිරිසක් කියන දෙයක් තමයි හරි සංවේදී විදිහට මිනිස්සුන්ට ඕනුත් ආමන්ත්‍රණය කරනවා. මොකද බුදුදහමේ නියම පසුබිම කියන්නේ මේ පන්සල් ඉදිකරන එක නෙවෙයි. පන්සලක් ඉදිකරාම කන්න ලැබෙනවද? මිනිස්සු ඉස්සලා ආහාරෙන් පෝෂණය වෙලා ඉන්න ඕනේ. ඇයි අපි පන්සල් ඉදිකරන්නේ මේ දුෂ්කර වකවානුවක් වෙන්න පුළුවන්? මේ වගේ විවිධාකාරව මතරයන් යන කණ්ඩායමක් අතර අපි දන්නවා NetFM රේඩියෝව ශ්‍රවණය කරන ඔබ නම් හරිම කැමැත්තෙන් පින් කටයුතු සඳහා යොමු වෙලා තියෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ඉපදීම හැමදාම අපි විශ්වාස කරන්න ඕනේ පින නිසා ඉපදිලා තියෙන දෙයක් කියලා අපි හැම කියන්නේ. ඔබට යම් කිසි අයරකින් පින කියන වචනේ ඉගෙන ගන්න, බුද්ධ කියන වචනේ ඉගෙන ගන්න පුළුවන් භූමිය තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. අපි හැමතුරින් අපි එතනින් සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම බුදුහාමුදුරුවෝ, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ විහාරස්ථාන ගොඩනැගීම ප්‍රතික්ෂේප කරාද අපේ හාමුදුරුවනේ? අපි එතනින් පටන් ගමු. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තුන්ඩුවනේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම ආයු බොහෝ වේවායි ප්‍රාර්ථනා කරමින් NetFM ගුවන්විදුලි අපේ
ශාක්‍යාවලෝකන සදහම් කතිකාවතයි අද මේ විදිහට ආරම්භ වන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රාවක පින්නතුන් හැමදෙනාටම තුන් රුවණේ ආශිර්වාද ලැබේවා කියන පරම පැතුම ප්‍රාර්ථනාව තබමින් අපේ සමීර අයියා අපෙන් අහපු ප්‍රශ්නෙට අපි පළමු කොට යොමු වෙන්න ඕන. විශේෂයෙන්ම අද පළවෙනි කාරණාව තමයි නෙල්ලිකල අපේ විස්කම් දේවපුතුන් වහන්සේ නැත්නම් අපේ නෙල්ලිකල නායක මාහිමිපාණන් වහන්සේ, පූජනීය වතුර කුමරේ ධම්මරතන අභිධාන නායක මාහිමිපාණන් වහන්සේ බොහෝ කාර්ය බහුල නිසා තමයි මේ සදහම් කතිකාවතට මාව උන්වහන්සේ සම්බන්ධ කරන්නේ. ඔව්, අපේ කාර්යබහුල වීමට හේතුවත් මේ සාකච්ඡාව අතතුර අපි හැමතුරුනේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මීළඟට ගොඩනගන මේ විස්කම් නිර්මාණය පිළිබඳ අපි ඒ පිළිබඳ කතා බහ කරන්න අද දවසේ ශාක්‍යාවලෝකනයේ ඩක්කඩක් වෙන් කරන නිසාම අපේ හැමතුරුනේ අද අපේ නෙල්ලිකල හැමතුරුන් එක මේ දවස්වල හරි හරියට ගැටෙමින් වැඩ කරමින් ඉන්න පුණ්‍යසාර ස්වාමින් වහන්සේට අපි මැදිරිගිරිය ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර හොඳයි අපි හැමතුරුනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. විශේෂයෙන්ම අපේ සමිරයේ අපි තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ මේ පන්සල් හදන්න එපා කියලා කොතනකවත් සඳහන් කළා නැහැ. එහෙමයි. අපි සාමාන්‍යයෙන් අපි බුදුදහම පිළිබඳව කතා බහ කරනකොට දැන් සමිරය දන්නවා, අපි හැමදෙනාම දන්නවා පින්නතුනි, බිම්බිසාර රජුරෝ ප්‍රථම ආරාම පූජාව සිදු කරන වෙළුවන ආරාමයේ. එහෙමයි අපේ හැමදෙරෝනේ. කවදාකවත් භාග්‍යවතුන් වහන්සේව ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙමයි. ප්‍රථම ආරාම පූජාව එතුමා සිදු කරන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බොහෝම පුණ්‍ය සිදුවිල්ලක් ඇති වෙන කාරණාවක් නිසාම මේ පිළිබඳ එක අනුදැනව දරනවා. එහෙමයි. ඒ වගේම ඔබ දන්නවා විශාඛාව අපේ බණ පොතේ සඳහන් වෙන අපේ ධර්මයේන දන් දීමේ අතර තියෙන ප්‍රතිමූර්තිය තමයි විශාඛාව කියලා. අග්‍රදායිකාව අපේ හැමදෙරටම අග්‍රදායිකාව. එහෙමයි. එතකොට ඒ පුරවාරාමයේ හදනවා භාග්‍යවතුන් වහන්සේ වට තහනම් තහංචි පනවන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි මේ කිඹුල්වත් නුවර රජදරුවන් පූජා කරනවා නිග්‍රෝධාරාමයේ. එහෙමයි. රජදරුව එකතු වෙලා සුන්දර ආරාමයකට නිග්‍රෝධාරාමයේ භාග්‍යවතුන් වහන්සේ අතුරු මහ සංඝරුවනට පූජා කරනවා. ඒ වගේ තමයි අනේපිඩු සිටානන් ජේතවනාරාම මහා පුණ්‍ය භූමිය පූජා කරනවා. මේක මේ එසේ මෙසේ ධනස්කන්ධයක් වැය කරලා හදපු තයක් නෙමෙයි අපේ හැමදෙරේ නේද? 54 කෝටියක මහ ධනයක්. එහෙමයි. එතකොට අපි මතක තියාගන්න ඕන බුද්ධ කාලෙදී මේ භූමියේ මේ ජේත කියන කුමාරයා ගෙන් ගන්න මේ 18 කෝටියක් ලංකාවුණු මේ භූමිය අතුරනවා කියනවා. එහෙමයි. එතකොට තව කෝටි 18ක් වේදන් කරනවා මේ මහා ජේතවනාරාම වෙහෙර ගොඩනගන්න. ඒ වගේම සංඝ සතු කරලා භාග්‍යවතුන් වහන්සේ අතුරු මහා සංඝරුන්ට පූජා කරන්න 18 කෝටියක ධනයක් වේදන් වෙනවා. එතකොට අපි බලපුවහම අද අපි ඔබතුමන්ට කියන්න ඕන අපේ සමිරයි විශේෂයෙන්ම අද මේ පෝක් සිටි එකට ගියපු වේදම ඒ කාලේ හිටියේ. එහෙමයි අපි හඳුරන්නේ. එතකොට එවැනි මහා විහාර ඉදිකලා රජදරුවන් මේ ශාසනය වෙනුවෙන්. එතකොට අපි මතක තියාගන්න ඕන දැන් මෙරටේ චෛත්‍යයක් හදන්න ගත්තහම, මෙරටේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකරන්න ගත්තහම, විශේෂයෙන් අපේ නෙල්ලිකල නායක හාමුදුරුවෝ යම් ව්‍යාපෘතියක් ආරම්භ කරලා යම් පුදබිමක් ගොඩනගන්න ආරම්භ කරපුවහම මෙරටේ නිරාගාමික පිරිස ඉන්නවනේ. එහෙමයි. ඒ කියන්නේ දන් දෙන්නෙත් නේ, කවදාකවත් පන්සලකට යන්නෙත් නෑ, පින්කමක් කරන්නෙත් නෑ. හැබැයි ඒ ඇත්තන්ගේ එකම අරමුණ තමයි මේ භික්ෂුන් වහන්සේට ශාසනයට ගරහන එක. මේ කටයුතු වලට ගරහන එක. ඉතින් අපි දකිනවා බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියනේ දේවදත්ත පරපුරයා හිටියා, නිකණ්ඨෝයි හිටියා, අචේලෝකෝයි හිටියා, පරිබ්‍රාජකෝයි හිටියා. බොහෝ අය අපි දන්නවා ඒ කාලෙත් එහෙම හිටියා. නමුත් අපි මේ කියන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා වැඩ කරනකොට මේක දිහා බලන් ඉන්න බැරි නිරාගාමිකෝ ඉන්නවා. දැන් මේ නිරාගාමික කියන වචනේත් අපේ හැමතුරුනේ සාමාන්‍යයෙන් ඔවුන්ට ආගමක් නැහැ. නමුත් දැන් ලංකාවෙන් බාහිර වෙන්න මේ නිරාගාමිකයන් අපේ හැමතුරුනේ බොහෝ විට ඔවුන්ට ආගමක් නැති වුණාට ඔවුන් හරි දර්ශනය මොකද්ද කියලා හොයමින් ඉන්න පිරිසක්, ඔවුන් වෙන ආගම් වලට ගරහන පිරිසක් නෙවෙයි. නමුත් මේ ලංකාවේ හරි වෙනස් මේ තත්ත්වය නේද අපේ හැමතුරුනේ. ඔය වැඩේ තියෙන්නේ ඇත්තටම දැන් අපි මේවා දිහා බලන් ඉන්න බැරි කුහක මිනිස්සු අපි දකිනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන තථාගත බුදුරජාණන් වහන්සේ මේ අහිංසක රත්තරන් අම්මල අපච්චිලානේ ලෙයින් කඳුලින් දහඩියෙන් කීයක් කීයක් කරේ මිටමොලවගෙන බස් අරගෙන වන්දනාගමනක් එනවා විදිහට ඇවිල්ලා මේ රටේ අහිංසක අම්මල තාත්තලානේ මේ ශාසනය ජීවමාන කරවන්නේ. අපි දන්නවා දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට දැන් අපි ගෙදරින් ආපු දවසේ ඉඳලා අපිට උගන්වන්නේ, අපිට සිව්පසේ දෙන්නේ, අපිට මේ හැම දෙයක්ම කරන්න මේ රටේ අහිංසක දුප්පත් බෞද්ධ අම්මල අපච්චිලා. ඉතින් එතකොට මේ පින්කම ශ්‍රවණය කරන සදහම් කතිකාවතහන අම්මල තාත්තලත් බොහොම ශ්‍රද්ධාවෙන් පින්කම් කරන අය.
මේක බිඳින්න බෑ. එයාලා බිඳින්න හදනවා මේ මම ඔය කියන්නේ මේවා බලන් ඉන්න බැරි බොහෝ පිරිස් බිඳින්න හැදුවට ඒක බිඳින්න බෑ. ඒට හොඳම උදාහරණයක් මේ දවස්වල තියෙනවා අපි හැමතුන්ගේ අවසර ඔබ වහන්සේට මේ බාධා කරනවද මෙදින් මෙදින් මේ දැන් අපි ආරාධනා කරන්නේ අපි හැමතුන්ගේ නෙමෙයි තිස්සම ආරාම මහ විහාර ගොඩනගන්න එක උළු කැටයක් හරි පූජා කරන්න එකතු වෙන්න කියලා මේ දවස්වල අපේ දර්ශනට අපේ කෞෂිට නිමක් නෑ. අපි හැමතුන්ගේ බොහෝ දෙනෙක් කතා කරලා කොහොමද මේ වැඩ කරන්නේ අපිට එක උළු කැටයක් රුපියල් 270ක් හරි පූජා කරගන්න ඕනෙමයි කියලා හරියට දුරකථන ඇමතුම් වෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබත් මගහැර ගන්නට එපා. අපි පොසොන්පුර පසළොස්වක පොහොදාට ආරම්භ කරලා මේ කාර්යවේ දිගටම කරගෙන යනවා. අපි ඉතින් මිනිසුන්ගේ මේ ශ්‍රද්ධාව අඩු වෙලා නැහැ නේද අපේ හැමදෙරෝනේ? අනිවාර්යෙන්ම සමිරයි, විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ පන්සලක් ඉදිකිරීම තුළ මම හිතනවා අපේ නෙල්ලිගල නායක හාමුදුරුව, අපේ වතුරුකුඹුරේ ධම්මරත්න අභිධාන නායක හාමුදුරුව මේ රටේ ඉන්න සියලු තරුණ හාමුදුරුන්ට මහා නායකත්වයක් ලබා දෙන පින්වන්ත උතුමාණන් වහන්සේ නමක්. උන්වහන්සේ විස්කම් දේවපුතුන් වහන්සේ කියලා කියන්නේ සමිරයි පන්සලකින් වෙන්න ඕන දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් ඒ කාර්යයට ප්‍රධාන නායකත්වය දෙන්නේ උන්වහන්සේ. දැන් අපි දකිනවා ටිකක් තරුණ වැඩ කරපු හාමුදුරුවෝ ටිකක් නිහඬ වෙලා ඉන්න බව අපිට පේනවා. ඉතින් උන්වහන්සේගේ අපේ නෙල්ලිගල නායකහරුවන්ගේ මූලික පරමාර්ථය තමයි මේ බොදුණුවන්ට වැඩ කරන වික්ෂු සමාජයක් හදන එක. ඒක අපි කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ අර විහෙර විහාර අනුදැනවද අරන්නේ පොඩිවට හරි පිනක් වඩා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ට. දැන් පන්සලකට ගිහිල්ලා පොඩ පොඩ ටිකෙන් ටික ටිකෙන් ටික තෝක තෝගම් කනේ කනේ කියන විදිහට මේ ටික ටික පින් වඩා ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම පන්සලකට එන අම්මලා අප්පච්චිලා හිත නිවා ගන්න වගේම ඒ අහිංසක රටරන් දුප්පත් අම්මලා තාත්තලා බොදුණු ජනතාව අපි දන්නවා මහා වෙහෙරකට එන්නේ තමන්ගේ හිත හදාගෙන බොහෝ කුසල් පුරණය කරගන්න. ඉතින් ඒක මේ තුලින් ඉටු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මං හිතනවා ඒ වෙහෙර විහාර අනුදැන වදාරන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට, ඒ කාලේ හිටපු ඇත්තන්ට, පන්සලකට ඇවිල්ලා බණහල දන් දීලා බවුන් වඩලා නිවනට යන මාර්ගයට අවශ්‍ය කරන ප්‍රතිපදාවන් ටික පුරණය කරගන්න. අපි දැක්ක අපේ හැමතුරුනේ දැන් පසුගිය දවසක මේ විදිහට මේ නෙල්ලිගල හැමතුරුන්ගේ ඊළඟ වැඩේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ යම් යම් වීඩියෝ ඡායාරූප ඔබ දැක්කේ නැති අපේ නේත්‍රා Facebook පිටු ඔස්සේත් මේ පිළිබඳ සඳහන් වුණා. මේවට මේ කමෙන්ට් විදිහට දාලා තිබ්බ අපේ හැමතුරුනේ මේ වගේ විශාල වෙහෙර විහාර ගොඩනගද්දි ඔය මිනිස්සු එක්ක ඇවිල්ලා ඔය පන්සලට පන්සිල් ටිකක්වත් ගන්න නෑ නේද? නිකන් විචිත්‍රවත් මේ දේ බලලා යනවා විතරයි නේද කියලා. නමුත් අපි ඉතින් මේ විහාරස්ථාන ආශ්‍රිතව නිතරම කටයුතු කරද්දී අපි දැකලා තියෙනවා මහත් ශ්‍රද්ධාවෙන් මල් දෝතක් පූජා කරලා අපේ හාමුදුරුවනේ සමහර විට ඉතිපිසෝ භගවා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් වන්දනා කරනවා. එහෙම නැතිකයි නෑ නේද අපේ හාමුදුරුවනේ? ඇත්තටම ඒ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ මෙරටේ ශ්‍රද්ධාව තියෙන මේ පින්කම් පිළිබඳව හරි අවබෝධයක් තියෙන පෙර පින් තියෙන ඇත්තටම හොඳ ශ්‍රද්ධාවක් තියෙන අම්මලා තාත්තලා තරුණ තරුණියන් තමන්ගේ දරුවෝ එකතු කරගෙන එනවා. අපේ රටේ තවමත් මේ බුදුදහම මේ තරම් පවතින්නේ මේ රටේ මේ ශ්‍රද්ධාව තියෙන මේ පින්කම් පිළිබඳව අවබෝධය තියෙන මේ අපේ රටේ ඉන්න ශ්‍රාවක පිනතුන් නිසා, බොදුණු ජනතාව නිසා. විශේෂයෙන්ම අපි කියන්න ඕන අපේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ යම් පින්කමක් යම් තැනක් ගොඩනගනවා කියනවා නම් මේ රටේ උන්වහන්සේට හැදිච්ච ශ්‍රද්ධා සම්පන්න අපේ නෙත් FM ශ්‍රවණය කරන මේ අපේ නෙත් ගුවන් විදුලියත් එක්ක විශාල දැන් අපේ නායකහරු අපි දන්නවා නෙත් FM නාලිකාව කියලා කියන්නේ අපිට මහා විශාල හයියක් වුණානේ. දෙවනගලට, කූරගලට, නෙල්ලිගලට, යටිහලගලට නේද, මුහුදු මහා විහාරයට. මේ හරහා අපේ අමල තාතර අපිට එකතු වෙනවා. සමහරට අපි කූරගල පින්කමක් කරනකොට නුවර ඉඳලා අම්මලා ඇවිල්ලා එනවා. අනුරාධපුරේ ඉඳලා එනවා. අහිංසක අම්මල තාත්තල ගාල්ල බදාල හැම පැත්තෙම ලංකාව පළාත් වලින් ඇවිල්ලා ඒ පින්කම් වලට සම්බන්ධ වෙනවා. මම හිතනවා මේක මේ පදනම බෙදින්න බෑ. ඔය කාටවත් ඔය අපිට විරුද්ධව විවිධ මත පාල කරන ඇත්තන්ට මේ දර්ශනය බෙදින්න බෑ. ඒකට මහා අඩිතාලමක් අපේ පූජනීය වතුරුකුඹුරේ ධම්මරත්න අභිධාන නායක මහහිමිපාණන් වහන්සේ ඒ අතිවාරම දාලා ඉවරයි. ඒක බෙදින්න බෑ. උන්වහන්සේ වටා දක්ෂ වැඩ කරන තරුණ හාමුදුරු ටිකක් දැන් ගොඩනැගීමේ ඉන්නවා. දැන් මමත් ඒ වගේම අපේ තවත් ස්වාමීන් වහන්සේලා ගණනාවක් අපේ හාමුදුරුවෝ ඉන්නවා. අපි ගොඩනැගීමේ ඉන්නවා. ඒ නිසා ඒ ස්ථානෙට ඇවිල්ලා දැන් අපි එක කරණාවක් කියන්න ඕන. දැන් අපි මේ මාසේ 6 වෙනිදා ඔය ඉදිකරන අලුත් පින්බිමේ මූලික කටයුතු ආරම්භ කළා. එදත් බොහෝ පිරිසක් බොහෝ දුර බැහැර ඉඳලා ශ්‍රද්ධාවෙන්
බොහොම භක්තියෙන් ගෞරවයෙන් ඇවිල්ලා මේ කටයුතු සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා නිවනට යන පින්නතුන් වැඩි මිසක අපායට යන ඇත්ත බොහොම අඩුයි කියන එකත් කියන්න ඕනේ මේ වෙලාවේ. ඔබ වහන්සේ හොඳ තැනකට ආවා. දැන් මේ නිවනට යන මඟ මෙන්න මේක තමයි බොහෝ දෙනා ගේන තර්කය. අපි හැමෝටම නිවන් මඟට යන්න අපිට පන්සල් ඕනේද කියලා අහනවා. මිස් ශ්‍රද්ධාව කියන දේ පිළිබඳ හරියට අවබෝධයක් නැතිවීම නිසාද අපි හැමෝටම මොවුන් මේ විහාරස්ථානයකට ගිහිල්ලා වන්දනාමාන කරන පිරිසට ගරහමින් ඔවුන් හිතන්නේ හැමතිස්සෙම කැලේකට ගිහිල්ලා භාවනා කිරීම විතරයි බෞද්ධයන් විදිහට කරන්න ඕනේ කියන දේ අපි හැමෝටම. දැන් මේ ඔස්සේ ඔබ වහන්සේට මේ ශ්‍රද්ධා බීජය වැපිරි ප්‍රඥාව කරා යන්න කොයිතරම් වැදගත් වෙනවද කියලා අපි කතා බහ කරමු අපේ හැමදෙරුවනේ. විශේෂයෙන්ම අපි බුදු දේශනාව කියවනකොට අපිට හම් වෙනවා සමිරයි, දැන් අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපොයි භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ආවනේ. එහෙමයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අසරණ අයව හොයාගෙන වැඩම කළා. වැඩම කරා. කියන්නේ අහිංසක අසරණ අයසේම පිහිට වියුතු අය. නමුත් බහුතරයක් භාග්‍යවතුන් වහන්සේගේ ජේතවනාරාමයේට උන්වහන්සේ සොයාගෙන, උන්වහන්සේ වැඩ හිටපු තැන් වලට සොයාගෙන ආවා. එහෙමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මයේ තුළ විශේෂයෙන්ම අපි කියන්න ඕන පන්සල් හැදීමේ තිබෙන වටිනකම. පන්සල ගොඩනැගීමේ තිබෙන කවදාකවත් සතර දුගතියකට යන්නේ නැහෙනේ. එහෙමයි. කවදාකවත් දුගතියකට අපායකට නොයන මහා පින්කම. ඒ වගේම දීර්ඝාෂ ලැබෙන මහා පින්කම. ඒ වගේම දරුණු රෝගාබාධ හට නොගන්න මහා පින්කම. දැන් හිතන්න ජේතවනාරාමයට අදටත් ගිහිල්ලා මිනිස්සු කොච්චර පින් පුරව ගන්නවද? හිස තියලා ඒ ගන්ධ කුටි වන්දනා කරනවා. අපි ශ්‍රීපාදස්ථානයේ වැඩ සිටින වාම ශ්‍රීපාප සටහන නලතල තබල වන්දිනවා. ද්‍රෝණේක මුනි ධාතුන් වහන්සේට වැඩ සිටින රන්වලි මහා සෑය වන්දනමාන කරනවා. අදටත් ඒ පින් ඒව නිර්මාණය කරපු ගොඩනගවට උපදෙස් දුන්න මේ හැමෝටම ලැබිලා තියෙනවා. දැන් දුටුගැමුණු පින්වන්ත රජතුමන් අදටත් තුසිත දෙව්ලොව ඉන්නවනේ. එතකොට අපි එතුමා මේ ශාසනය බේරගෙන මහා වෙහෙර විහාර කර්මාන්තයක් කරලා එතුමා දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා ඉල්ලන මත්‍රමට ආවා. එතකොට අපේ මේ අහිංසක අම්මලා තාත්තලා අපි මේ හදන තැන්වලට ඇවිල්ලා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ කූරගල හදනකොට අපි දැක්කනේ මේ රටේ මහා අර්බුදයක් තිබුණු කාලයක අපේ හැමදෙරුනේ මහා ව්‍යසනයක් තිබුණු කාලයක අපේ විස්කම් දේවපුතුන් කියලා අපේ නෙල්ලිකල නායක හැමදෙරුවන්ට අපි මතක අපි උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ අවුරුද්දක් වනේ චූටි කාලයක් තුළ ඉදි කරපු මේ මේ අවුරුදු 700කට 800කට පස්සේ හදපු විශාලම විහාර කර්මාන්තය. එහෙමයි. ඒතකොට උන්වහන්සේ අවුරුදු 50ක තිබිච්ච මහා මේ ප්‍රශ්නේ චූටි කාලයක් තුළ විසඳුවා. දවසට 6-7000 වැඩ කරා කියනකොට. එහෙමයි. එතකොට හිතන්න ඒ අම්මලා තාත්තලා අතර මොනතරම් ශ්‍රද්ධාවක් තියෙනවද? ඒ අම්මලා අතර නිවනට යම් අරමුණක් තියෙනවද? මොකද අපි කන්න බොන්න දීලා නෙමෙයිනේ. ඒ අම්මලා බත් පැකට් එක හදාගෙන තේ ටික හදාගෙන ඒ අම්මලා තාත්තලාම බස් එකක් අරගෙන ඒවට වියදම් දරාගෙන අපි දන්නව නෙල්ලිගල කූරගල දෙවනගල මේ පුණ්‍ය භූමීන් වලට අනිත් අපේ රටේ තැන් වලට කොච්චර මිනිස්සු රොද මැදගත්තද කියලා. එහෙමයි. ඒ නිසා මං හිතනවා අපේ වතුර කුඹුරේ ධම්මරත්නාභිධාන නායක හාමුදුරුවෝ මේ රටට මහා නායකත්වයක් දෙනවා, දෙවැන්ත නායකත්වයක් දෙනවා බෞද්ධ භික්ෂුවක් විදිහට අපිට නිවනේ ආරමුණට යන්න. අපේ හාමුදුරනේ දැන් මේ විදිහට දැන් ඔබ වහන්සේ විහාරාධිකාරීත්වයේ දරණ දෙවනගල පුදබිම් වේවා, අපේ නෙල්ලිගල හාමුදුරන් ගොඩනැගුවේ විහාරස්ථාන වේවා, එහෙම නැත්නම් අපි බක්කුලසෑය ගොඩනැගුවා, මේ විදිහේ දේවල් ගොඩනගද්දී අපේ හාමුදුරුවනේ දැන් මිනිසුන් රොද බැඳෙනවා. බොහන්සේ කිව්වා වගේම FM ශ්‍රාවකත්වයේ රොද බැඳෙනවා. ඔවුන් තුළ තියෙන්නේ අචල ශ්‍රද්ධාව අපේ හාමුදුරුවනේ. මේ ශ්‍රද්ධාවෙන් අපි සමහර විට ඇවිද ගන්න බැරි අම්ම කෙනෙක් ඇවිල්ලා පෙනේරිකින් වැලි ටිකක් හලනවා. මේ අනේ මගේ බුදුහාමුදුරුවන් කියලා මේ හැම දෙයක්ම අපි කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන නේද අපේ හාමුදුරුවනේ? ඔව්, අනිවාර්යයෙන්ම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ අනුදන්ව වදාරන ත්‍රිවිධ චෛත්‍යයන්. එතකොට අපි දන්නවා දැන් හිතන්න මීට බොහෝ කාලයකට පෙර කූරගල තිබිච්ච හැටි අද කූරගල මහා පුදබිම තියෙන විදිය. එතකොට හිතන්න අර මහා චෛත්‍යයට කූරගල මහා සරජාණන් වහන්සේ විදි කරන්න ගඩොලක් අදපු සමිරයියත් එකට උදව් කරලා තියෙනවනේ. එතකොට ඔබට සතුටක් නැද්ද? ඔබ අද ගිහිල්ලා මුඩු බිමක් හැටියට අපිට උරුම නැති වෙච්ච තැනක එදා ගඩොලක් අරගෙන ගිහිල්ලා, එදා වැලි ටිකක් හලලා, එදා ශ්‍රමදානයට ඇවිල්ලා ඒ ඉදි කරපු මහසෑය අද ගිහිල්ලා අත් දෙක නලලා තියලා වඳිනකොට මොනතරම් ශ්‍රද්ධාවක් නිවනට යන අරමුණක් ඔබට ඇති වෙනවද? හිතන්න හිතේ දෙන ශ්‍රද්ධාව ඒ ඒ මහා සෑය හදන අනේ මම ගඩොලක් අරගෙන ගියා.
අනේ මම මෙච්චර දුරක ඉඳලා කෑම ටික හදාගෙන තේ ටික හදාගෙන ගිනි අවුවේ මහවැස්ස තෙමියගෙන මේ මහසෑය කෝරගල මහ උරුමය ගොඩනගන්න නෙල්ලිගල ආදී මේ උරුමයන් ගොඩනගන්න මං දායක වුණා. ඒ පින ශ්‍රද්ධා හිතකින් ඒ කරගත්ත මහා පින නිවනට අරමුණක්. ඒක කවදාකවත් නැති වෙන්නේ. ඒ හිත් මොන තරම් ඒ කියන්නේ පිලක් අම්මල තාත්තලා දැන් අපිට නෙල්ලිගල නායකහරෝ කියලා තියෙනවා. මේ පිලක් අම්මල ලේන්සුවේ කැට ගහගෙන නේද හංගගෙන රුපියල් 100ක් නායක හාමුදුරුවන්ට සමහරට ගෙනත් දෙනවා මේ මහා විහෙරට ගන්න කියලා. පුංචි දරුවෝ අපි දැකලා තියෙනවා අපි හාමුදුරනේ Taman පුරවපු කැටේ ගෙනල්ලා හාමුදුරු ඉස්සරහා කඩලා ඒ ටික පූජා කරලා යනවා. ඒ නිසා අපි මේ නිවනේ අතිවාරමට අපිට ශ්‍රද්ධාව අවශ්‍යයි. එහෙමයි. ඒ ප්‍රඥාවත් එක්ක යන උන ශ්‍රද්ධාවක්. ඒකට අපේ පෙර පිනක් එක්ක අපිට මං හිතන්නේ විෂ්කම් දේවපුතුන් හන්සේ අපිට හම්බලා දුන්නා. උන්වහන්සේ පින්කම් කරනට මේ රටට හඳුනන දුන්නා. දැන් අපි එකක් ගත්තාම වනමල් පූජා. එහෙමයි. උත්තම මුනි ධාතු වන්දනා. ඒ සියල්ලටම වැඩි හරි අසිරිමත් ලෙස කරන අපි දන්නෝ අෂ්ඨ පාන පූජාව නේද අපි හැමදෙරුණ. උන්වහන්සේ ඒවා අපිට හුරු කරලා තියෙනවා. ඒ නිසා මං හිතනවා උන්වහන්සේගේ ඒ පූර්වාර දර්ශයෙන් උන්වහන්සේගේ පසුපසින් පහුරක් කියලා අපිට නිවනට යන්න බැරි කමක් නැහැ. ඒ නිවනට යන්න පුළුවන් පුණ්‍යවන්ත පින්බීම් කීපයක් දැන් උන්වහන්සේ ගොඩනගලා තියෙනවා. එහෙමයි. යටිහෙලගල, නෙල්ලිගල, කූරගල වැනි අම්බලුගල මේවා උන්වහන්සේ ගොඩනගලා ප්‍රායෝගිකව මේ මහපොළොවේ යථාර්ථයක් කරලා තියෙනවා. උන්වහන්සේ කියව කෙවි නොනේ වැඩ අපිට කියන්නේ කතාව නෙමෙයි ක්‍රියාව වැදගත් වෙන. ඒක අපිට උගන්වන්නේ උන්වහන්සේ. උන්වහන්සේ බඩට හරියට දාන්නේ නැතුව උන්වහන්සේ මහවැස්සේ තෙමීගෙන අපිට තෙමෙන්න පුළුවන් ද හිතන්නකෝ. උන්වහන්සේ පුදුම වීරියවන්ත කෙනෙක්. ඉතින් උන්වහන්සේම අපිට වීරිය පාරමිතාවෙන් උන්වහන්සේ පින් කරන්නේ අපිවත් ඒ සඳහා එකතු කරගන්නේ නිවනට යන්න ශ්‍රද්ධා හිතකින්. හොඳයි අපේ හැමදෙරුනේ අපි විරාමයකට යන්නට ඕනේ. විරාමයකට කලින් මතක් කරන්න ඕනේ දැන් ඔබ වහන්සේ සඳහන් කළ පරිදිම මේ බුද්ධ දේශය ජේතවනාරාම පින්බිම ගැන ඔබ වහන්සේ සඳහන් කළා, නීක්‍රෝධරාමය ගැන සඳහන් කළා. මේ විදිහේ මේ උතුම් බුද්ධ දේශය වන්දනා කරන්නට යන්නට ඔබ බොහෝ දෙනෙක් බොහොම කැමැත්තෙන් පසු වෙනවා කියලා අපි දන්නවා. ඒ සඳහා ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ තෝරා ගන්න දින 12ක අසිරිමත් බුද්ධ දේශ වන්දනාවක් සුපින්බර අධ්‍යාත්මික චාරිකාවක් විදිහට සංවිධානය කරලා තියෙනවා. ලබන අගෝස්තු මාසයේ සිට මේ වන්දනාව සඳහා එක්වන්නටත් ඔබට හැකියාව තියෙනවා. සියලු පහසුකම් සහිතව ඔබට මේ වන්දනාව කරගන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0112-863-363 අංකයට, එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන් 0766-716-3872 අංකයට. බත්තරමුල්ල ප්‍රධාන වීදියේ අංක 108 කියන තරණ ස්ථානයේ තමයි Travel Net Holidays පුද්ගලික සමාගම තියෙන්නේ. ඔබ 12 දෙනෙක් විතරක් එකතු කරගත්තොත් ඔබ ළඟටම ඇවිල්ලා මේ සියලු දේවල් කරන්නට Travel Net ආයතනයේ සූදානමෙන් ඉන්න. ඉතින් මේ පිළිබඳව මතක් කරලා අපි රාමයකට ගිහිල්ලා නැවතත් ශාක්‍ය අවලෝකනය සදහම් කතිකාවත සමග හමුවෙමු. ශාක්‍ය මුනි සන රාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවතී හැරි බලන්නට. ශාක්‍ය අවලෝකනය Reliance Finance රන්නය උකස් සේවාවෙන් දැන් රන්නය අත්තිකාරම් මුදල රුපියල් 10,000කින් තවත් වැඩි කළා. කැරට් 24 රන් පවුමට රුපියල් 180,000ක්. 13.21 මතන්න. පදමට ගනිපු පහේ ටික අවුවේ වේලලා ගලේ අඹරල ගත්ත වගේමයි. ෆ්‍රීන කරි පවුඩර්. සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා විශ්වාසය නම් ඉස්තරම්. ෆ්‍රීලන්ස් ස්පයිසස්. ගෙදර හැදුව වගේ. පැටියගේ සම වෙනුවෙන් දැන් අලුත්ම සත්කාරයක් හඳුන්වා දෙන තල තෙල් සහ විටමින් ඊ සමගින් නව පෑස් ප්‍රොටෙක්ෂන් ප්ලස් සම පිළිබඳ විශේෂඥයින් විසින් සහතික කර ඇති පෑස් ප්‍රොටෙක්ෂන් ප්ලස් ඔබේ පැටියගේ සම සුරක්ෂිත කර විෂ බීජ වලින් ආරක්ෂා කරයි. SLT Mobitel සමග ඕන තරම් chill වෙන්න. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔබේ chill එකට ගානට set වෙන Snapchat කරන්න. ඊ විතරක් නෙවෙයි ඔබේ chill එකට අනුව SLT Mobitel within Facebook සහ YouTube package දෙකක් දැත. දින 30ක් සඳහා රුපියල් 646 සිට package. SLT Mobitel එකමක සබඳියාව. අක්මාවේ මේදේ නිසා පීඩා විඳිනවද? සිද්ධාලේප රෝහලේ පරිශන මගින් තහවුරු කළ හීන් බෝ විටියා හා කුමාරිකා ගුණයෙන් යුත් ලිව් ප්‍රෝ ස්වාභාවිකවම මේ දේවත් කර අක්මාවේ නිරෝගී බව රැකදෙයි.
ඔබේ සිහිනය නීතිඥවරයෙක් වීමටද නීතිඥවරයෙක් වන්න කියාදෙන බ්‍රිටිෂ් ලෝ ස්කූල් ඔබ දෙවෙනි කොතැනක සිටියත් ඔන්ලයින් දින හතරකින් විශේෂ නිර්දේශය අවසන් වැඩි විස්තර දැන ගැනීමට නම් ප්‍රදේශයේ සදහන් කර WhatsApp පරිවර්යයක වන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ දිනේෂ් අවරතුංග මහතා පාඨමාලා අධ්‍යක්ෂ අවිෂ්කේක නායක දුර්කතනාක 077552 532 552. Alliance Finance within AFC Speed Cash ලියාපදිංචි කළ car, van, jeep රට සඳහා අධිවේගී මුල්‍ය පහසුකම් 13.21 අමතන්න. පැටියගේ සම වෙනුවෙන් දැන් අලුත්ම සත්කාරයක් හඳුන්වා දෙන තලතෙල් සහ විටමින් E සමගින් නව PEAS Protection Plus. සම පිළිබඳ විශේෂඥයන් විසින් සහතික කර ඇති PEAS Protection Plus ඔබේ පැටියාගේ සම සුරක්ෂිත කර විෂ බීජ වලින් ආරක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ සෑම SLT Mobitel Home Broadband පරිභෝගිකටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා Midnight Thriller වෙතින් නොමිලේ ඉන්ටර්නෙට්. SLT Mobitel එකම එක සමවියව. උදේ 9 විනාඩි 32යි. ඔයාට කිසිම අයිතියක් නැහැ ඔයාගේ ජීවිතේ තනියෙන් නැති කරගන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. ශාක්‍යවලෝකනය සදහම් කතිකාවත සමග අද ශාක්‍යවලෝකනය සදහම් කතිකාවතට වැඩම කොට සිටින්නේ ඓතිහාසික දෙවනගල පොදබිමේ බහරකාර නෙතෆෙම් පහන් කන්ද නිර්මාතෘවර වන්දනීය පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ දන්නවා ශාක්‍යවලෝකනයේදී අපි නිරන්තරයෙන් ඔබට මතක් කරා. ඒ වගේම මේ දිනවල නෙතෆෙම් රේඩියෝ වොස්සෙත් අපි ඔබට මතක් කරනවා මේ තිස්සමහාරාම මහා පින්බිමේ ඒ උත්තම ධාතු මන්දිරය බුද්ධ මන්දිරය පියස්සක් කොට තැනීම හරියට අමාමෑණි බුදුපියාණන් වහන්සේට මුතුකුඩයක් නිර්මාණය කරලා ඒ මුතුකුඩය අල්ලන වගේ මහා පිනක් තමයි ඔබ රැස් කරගන්නේ. ඉතින් මේ පිනට ඔබට දායක වෙන්නට පුළුවන් එකලු කැටයක් පූජා කරන්න පුළුවන් නම් ඔබ එකලු කැටයක් පූජා කරන්න ඔබට ඊට වැඩියෙන් ඔබට අවශ්‍ය තරම් දැන් මේ උලු කැට 70,000ක් පමණ අවශ්‍ය වෙනවා මේ පියස්ස නිර්මාණය කරන්නට. ඔබට තියෙන රුපියල් 270 බැගින් මේ උලු කැටයක් පූජා කරන්න පූජා කියන ගිණුමට ලංකා බැංකුවේ කොල්ලපිටිය දෙවන ශාඛාවේ 84 79 43 85 මේ ගිණුම අංකය 84 79 43 85 ඒ ගිණුමට ඔබ මුදල් බැර කරලා අපිට රිසිට් පත WhatsApp කරලා එවන්න පුළුවන්. ඔබට වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0677 27214 අංකය එහෙම නැත්නම් 0777 41 51 272 කියන අංකයට කතා කරන්න පුළුවන්. මේ විදිහට ඔබ නිසාම අපි දන්නවා කෝරගල රාජමහා විහාරස්ථානයේ උත්තම සුගන්ධ කුටිය අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ඒ ස්වර්ණ වර්ණින් බබලන සර්වඥ ධාතුන් වහන්සේ උන්වහන්සේගේ ශීර්ෂයේ වැඩ සිටි කේශ ධාතුන් වහන්සේ ප්‍රමුඛව බුදු හදමඩලේ උපන් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ බොහෝම සමවත්සයෙන් වැඩ සිටින සුගන්ධ කුටිය ධාතු මන්දිරයේ නෙතෆෙම් ශ්‍රාවකත්වයෙන් අපිට ගොඩනගන්න හැකියාව ලැබුණා. අද ගිහිල්ලා වඳින වාරයක් පාසා මට වැලි කැටයක් හෝ පූජා කරන්න ලැබුණා කියලා ඔබට කොයිතරම් සතුටක් තියෙනවද? ඉතින් අන්නේ සතුට ඔස්සේ ඔබට කොයිතරම් පින කෙරෙහිම නැත්නම් ඔබේ සංසාර මාර්ගයට පිනක් රැස් කරගන්න පුළුවන්කම තියෙනවද? පන්සලකින් සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. අපි පන්සලක් කියුවම අර පන්න ශාලාවක් කියන එකත් එක්ක අර්ථකථනය කරලා බොහෝ දෙනෙක් කියනවා මේ සාමාන්‍ය විදිහට අවම පහසුකම් යටතේ හාමුදුරු කෙනෙක්ට ඉන්න පුළුවන් තැනක් විදිහට පන්සල ගොඩනගන්න ඕනේ. ඒ ඇති හොඳටම මේ නිකන් ඉන්න ආවාසයක් විතරක් කියලාත් කියනවා. නමුත් මේක නෙමේ නේද අපේ පුණ්‍යසාර හාමුදුරුවනේ පන්සලේ අර්ථය වෙන්නේ? සමිරගේ විශේෂයෙන්ම අපි සුන්දරව පිරිසිදුව පිළිවෙලට සංඝහරාමයක් ඉදි කළ යුතුයි. එහෙමයි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ 54 කෝටියක් ධනයක් වේදන් කරලා උන්වහන්සේ ජේතවනාරාම වැඩ හිටියානේ. එහෙමයි. කෝටි 54 නේද? එතකොට අපේ නෙල්ලිකර නායක හාමුදුරුවෝ මේ රටේ ඉන්න
සියලු වගකියුතු නායක මාහිමිපාණන් වහන්සේලාට හා තරුණ අලුතින් විහාර සහ පන්සල් හදන හාමුදුරුන්ට හරි පූර්වදර්ශයක් දෙනවා. ඔබ දකිනවා නෙල්ලිගල, කූරගල, අම්බුලුගල, යටිහලගල මේ ස්ථාන කීපෙම උන්වහන්සේ සංඝරාම ඉදිකලා තිබෙන විදිය. එහෙමයි. හරි පිළිවෙලට ලස්සනට ඇත්තටම උන්වහන්සේ බොහෝ පිරිසිදුව ඒවා අපිට නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම ඇත්තටම දැන් පන්සල් ගත්තාම පළක් කාලවට බල්ලෝ පුරෝගන, පූස පුරෝගන, සත්තු පුරෝගන යන්න බෑ. වඳින්නවත් දන ගහලා අපිට ඉන්න නායකහඬ වඳින්න බෑ. අපිරිසිදුව අපිරිවැලයි. ඉතින් එහෙම නැතුව පිරිසිදුව පිරිවැලට පන්සලක් පවත්ව ගන්නේ කොහොමද, පවත්වගෙන යන්නේ සහ ඉදි කරන්නේ කොහොමද කියලා අපිට උන්වහන්සේ උගන්වලා තියෙනවා. මොකද බුද්ධ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ මේ ඉතාම සුන්දර පිළිවෙලකමට තමයි බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි ඇදී ආයේ උන්වහන්සේ අපිළිවෙලට හිටපු ඉවිච්ච සිවුරක් මේ පොරවපු එහෙම කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නේද අපි හැමෝම. අපිට සීකියාවල උගන්වන්නේ ඒකනේ. වැසිකිලිවත, පින්ඩපාතවත මේ හැම දෙයකම අපිට උගන්වන්නේ ඒ දේවල්. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන ඇත්තරම සමිරයි දැන් අපිට අපේ වතුර කුමරේ ධම්මරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ මේ පන්සලකින් වෙන්න ඕන දේවලුත් අපිට ගොඩනගලා අවසන්. එහෙමයි. මේ මහ පොළොවේ යථාර්ථයක් කළ අවසන්. පළවෙනි දේ තමයි මම කියන්නේ උන්වහන්සේ ආධ්‍යාත්මී අපි තුල ගොඩනගලා ඉවරයි. එහෙමයි. මම ඒකයි කිව්වේ නෙල්ලිගලට, කූරගලට, අනිත් වෙහෙර විහාරවලට එන ශ්‍රාවක ජනතාව ශ්‍රද්ධා සම්පන්න පින්නතුන්ට උන්වහන්සේ ආධ්‍යාත්මී සංවර්ධනය කළා තියෙනවා. උන්වහන්සේ ඉදි කරපු දම් සභා මණ්ඩප. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි බුද්ධ කාලයේ දම් සභා මණ්ඩප ගැන ඇහුවට අපේ S2කින් අපිට හිතන්න බැරි විශ්කම් නිර්මාණය වෙන දම් සභා මණ්ඩප නිවනට යන ආධ්‍යාත්මය ගොඩනගා ගන්න, බණහන්න, බවුන් වඩන්න, එළි වෙනකම් පිංකම් කරගන්න සුවිසල් දම් සභා මණ්ඩප ඉදි කරලා තියෙනවා. එකවර 2000 කට මේ දම් සභා මණ්ඩපේ ඉඳගෙන දහම් පදයක් අහන්න පුළුවන් නේද අපේ හැමදෙරම. අනිවාර්යයෙන්. එතකොට තමන්ගේ දෑස් වලින් ජීවමාන බුදුන් දකින්නවා හා සමානව ජීවකේ ධාතු, අස්ති ධාතු නහන්සේලා, සර්වජ ධාතු නහන්සේලා, මහරහත් ධාතු නහන්සේලා, කූරගල සුගන්ධ කොටියේ නෙල්ලිගලද ඒ සුගන්ධ කොට නිර්මාණය කරලා ගොඩනගලා භාග්‍යවතුන් වහන්සේව පුදන විදිහ උන්වහන්සේගේ තියෙන මහා පින්බල මහිමෙත් එක්ක අපට උගන්නන බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මය කියන එක තමයි ප්‍රධාන කරණා. හැබැයි ඒකට බෝරජානන් වහන්සේලා රෝපණය කරලා මහා සේරජනන් වහන්සේලා නිර්මාණය කරලා ප්‍රතිපිලිම ධාතු මන්දිර මේ හැම දෙයක්ම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒක ආධ්‍යාත්මය කොහොමත් සංවර්ධන වෙමින් තියෙනවා. ඒ තුල අපි යෙදෙනවා. ඊළඟ කාරණාව තමයි උන්වහන්සේ මේ වෙහෙර විහාර ඉදි කළාට පස්සේ ඇත්තටම නෙල්ලිගල කියන මුඩු බිම චූටි කාලයක් තුල ගොඩනැගුවට පස්සේ ඒ අටිනුවර ප්‍රදේශයේ ඒ නෙල්ලිගල ග්‍රාමයේ ඉන්න ඇත්තන්ට කොච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවද? දැන් උන්වහන්සේ ඇත්තරම දැන් කුණුකොල්ලෙට කෙහෙල් කණක් කපාගෙන කඩේට අරන් ගියොත් කුණුකොල්ලෙට නගන්නේ. එහෙමයි අපේ හැමදෙරම. දැන් නෙල්ලිගලට යන පාරේ අපි දකිනවා, කූරගලට යන පුදබිමට යන පාරේ අපි දකිනවා තමන්ගේ ගෙවත්තේ හැදිච්ච කෙහෙල් කණ ඉදවල ඇවරි කපල පුටුවක් උඩ හරි නැත්නම් ඩෙස් එකක් උඩ හරි නේද පොඩි මේ කඩ කාමරයක් වගේ හදන පාරයි නෙමෙයි කුණ ගන්නවා. ගහේ තියෙන තැඹිල් ටික විකුණන අපේ ආවඳුරු නේද? අතරමැදියෙක් ඉන්නවද? නෑ. අතරමැදියෙක් නෑ. එතකොට උන්වහන්සේ ඒ ප්‍රදේශවල ආර්ථිකය ගොඩනගලා තිනවා. කෑම කඩ ටික තියෙනවා. තමන්ගේ ගෙවත්තේ නිකන් මල් ටික හැදිලා බිමට වැටිලා පරවෙලා යනවා. එහෙමයි. හැබැයි උන්වහන්සේ වටින කමක් දීලා තිනවා මල් ටික නෙලලා ඒ පුද බිම වඳින්නේ නැහැ. ඇත්තන්ට ඒ මල් ටික විකුණගෙන තමන්ගේ ජීවිතය ආර්ථිකය ගොඩනගා ගන්න. එහෙමයි. එතකොට උන්වහන්සේ ඇත්තටම පහන් ටිකක් විකුණ ගන්න, සුවඳ දුම් කූරු ටිකක් විකුණ ගන්න, මේ එන යන ඇර කැම බීම ටිකක් විකුණගෙන ආර්ථිකය ගොඩනගා ගන්නත් උන්වහන්සේ මේ කූරගල නෙල්ලිගල මේ ස්ථානවලින් අපිට පූර්වාදර්ශයක් වෙලා තියෙනවා. එතකොට උන්වහන්සේ ඒවට ඒ උන්වහන්සේ මේ වෙහෙර විහාර හදනවා විතරක් නෙවෙයි ආර්ථිකයටත් විශාලම හයියක් බවට උන්වහන්සේ පත් වෙලා තියෙනවා. දැන් බලන්න වාහන වැඩිපුර ආපුවාම වාහන ටික තමන්ගේ නිකන් තිබිච්ච ඉඩමේ මිදුලේ අද මොකද කරන්න මිනිස්සු මිනිස්සු නතර කරගෙන අද ඒ වගේ ආර්ථිකය ගොඩනගාගෙන තියෙනවා. කොච්චර දෙනෙක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තිනවා. බඩේ උණු කරල් ටිකක් තම්බගෙන අද විකුණ ගන්න. ඒ බෙලි මල් ටිකක් පොල්පලා රණවරා ටිකක් විකුණගෙන ජීවිතයේ ජීවත් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. උන්වහන්සේ ගමේ තියෙන දැන් අපි දන්නවා කූරගල ජාති භේදයෙන් තොරව උන්වහන්සේ මේ හැමදෙනාටම පොත්පත් ටික දීලා ඉස්කෝල ටික හදලා ඒ ආර්ථික දුෂ්කරතා තියෙන ඒ දුෂ්කර ගම්වල ඉන්න ඇත්තන් හැමදේම හදලා උනාසේ දේවල් කරනවා. ඒක නෙල්ලිගලත් කරනවා.
ඒ නිසා මං හිතනවා ආර්ථිකයත් උන්වහන්සේ ගොඩනගන වැඩපිළිවෙල පන්සලෙන් මහ පොළොවේ යථාර්ථය බවට පත් කළ දැන් ක්‍රියාත්මකයි. එහෙමයි. එතකොට අපි දන්නවා කූරගලම දැන් පහුගිය කාලේ විසක් කලාපේ තිබුණානේ. එහෙමයි. ඒතර කොච්චර මිනිස්සු තමන්ගේ ආර්ථික ශක්තිමත් කරගත්තද? එක රුපියලක් නායක හාමුදුරුවෝ කියලා තියනවද කූරගලට දෙන්න කියලා? නෙල්ලිගලට දෙන්න කියලා? නෑ. උන්වහන්සේ මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනගන. ඒ මිනිසුන්ට ආර්ථිකයක් නිකම්ම ගොඩනැගිලා තියෙනවා. ඒ පුණ්‍යවන්ත ස්ථාන ගොඩනැගීම. දැන් කූරගල සිංහය දකින මං කියන්නේ ඔය මේ කොහෙටවත් නැති අය නායක හාමුදුරුව මේ කරපු විෂ්කම් නිර්මාණයත් එක්ක ඒ ප්‍රදේශයේ පලාතීට අහිංසක දුප්පත් අම්මල අපච්චිලා නේද? දැන් අපි දන්නවා වගාවක් කරගන්න කොච්චර දුක් විඳින්න ඕනද? නිදි වරාගෙන මහවැස්සේ තෙමීගෙන ගිනි අවුවේ පිච්චිලා ඒ ඉඩම වට කරගෙන බලාගෙන අලියන්ගෙන් වෙනස් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න කොච්චර දුක් විඳිනවද? මේ අහිංසක මිනිස්සු රයන එරවලු ටික පළතුරු ටික ඒ බෝගෙට කුණු කොල්ලෙට ගන්නවා මිසක් හරියට ඒ ඇතන්න මිලක් ලබා දෙන්නේ නැහැ සමරයි. අපික දකින්න. අද අපේ නායක හාමුදුරුව ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට අතරමැදියෙක් නැතුව තමන්ට හරිය ආර්ථික වශයෙන් හොඳ ආදායමක් ලැබෙන වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. ඒකත් මේ පන්සලකින් දැන් වෙනවා. අපේ තරුණ හාමුදුරුන්ට අපි කියනවා මේ රටේ ඉන්න හාමුදුරුන්ට අපි සඳහන් කරනවා දැන් අපි ඒ වගේ දෙවැන්ත පන්සල් තියෙනවනේ සමරයි. එහෙමයි. අපි මේක ක්‍රියාත්මක කරන්න ඕන. අනිවාර්යෙන් අපි දැකලා තියෙනවා දැන් කූරගල්ට යද්දි බලංගොඩ ඉඳලා කූරගල්ට සාමාන්‍ය කිලෝමීටර් 29ක් විතර තියෙනවා. මේ කිලෝමීටර් 29 මාර්ගය තුළ අපි මීට අවුරුද්දකට දෙකකට උඩදී ගිය ගමන නෙමෙයි යන්න තියෙන. දෙපැත්තේ ගෙවල් වල පුංචි පුංචි කඩ දාලා තියෙනවා. මේ කඩවල මොහොන් දේවල් විකුණනවා පේනවා. සමහර විට එක කොමඩු ගෙඩියක් වෙන්න පුළුවන්. මේ දේවල් හරි සතුටින් මේ මිනිස්සු ඉන්නේ. ඉතින් පුදබිමක් ගොඩනැගෙනවා කියලා කියන්නේ මහා ආර්ථිකයක් ගොඩනැගෙනවා කියන එක. ඔබ වහන්සේ සඳහන් කරා වගේම එහි අධ්‍යාත්මික කලාපයක් තියෙනවා ආර්ථික කලාපයකුත් තියෙනවා අපේ හැමදෙරන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ අපි දන්නවා අධ්‍යාපනයටත් ප්‍රධාන තැනක් දෙනවා. එහෙමයි. දැන් උන්වහන්සේ යම් ගමක යම් පොදබිමක් ගොඩනගනකොට අපි දන්නවා සමිරයි මේ උන්වහන්සේ ගමේ තියෙන දුප්පත් ඉස්කෝලේ තදනවනේ. එහෙමයි. ගමේ ඉන්න දුප්පත් දැන් ඒකයි උදාහරණයක් තමයි පුඩරට නේ ඔබත් නෝරනේ නේද? දැන් සමිරයියා හොඳ කලාවට ලැබි කෙනෙක් සමරයාගේ පුතත් එහෙමයි අපි දන්නවා. එතකොට මේ අපි කියන්නේ අපේ ඇඟේ මේක තියෙනවා. හැබැයි උඩරට කලාවට මා හයියක් දැන් නෙල්ලිගල තියෙනවනේ සඳරූම කලාවත. සඳරූම කලාවතනේ. එතකොට ඒකේ දරුවෝ 300කට වඩා ඉගෙන ගන්න. උඩරට කලා ශිල්පේ. හොඳද? ඊට පස්සේ උන්වහන්සේ ගමේ දරුවන්ගේ කලාත්මක මේ තියෙන හැකියාවන් දියුණු කරනවා සේම උන්වහන්සේ අධ්‍යාපනය ලබන්නත් අවශ්‍ය කරන ශක්තිය ලබලා දෙනවා. විශේෂයෙන් කියනොත් මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන තැන් බවට පත් වෙලා තියෙන මේ කලාව පිළිබඳ. උන්වහන්සේ පඩි දීලා උන්වහන්සේ ගුරුවරු අරගෙන උන්වහන්සේ ආයතන හදලා උන්වහන්සේ කොච්චර කැපකිරීමක් දරනවද? එහෙමයි. උන්වහන්සේ මේ ශාසනයට රටට ආගමට අපේ ජාතියට පුදුම හයිය. උන්වහන්සේ කවදාකවත් වටන්න බැරි කෙනෙක්. ඒකයි මම කියන්නේ උන්වහන්සේ මහා ශක්තිමත් කෙනෙක්. ඉතින් ඒ වගේම දැන් සබරගමු කලායතන සබරගම වෙ තිබෙන මේ වටිනකමත් එක්ක කලා ශිල්ප වලට කූරගල දැන් කලායතනක ආරම්භ කළා තියෙනවා. එහෙමයි. ඒ කූරගලත් මම කිව්වේ ජාති බෙදකින් තොරව මේ අනිත් අන්‍යාගමික මේ විද්‍යාල අපේ විද්‍යාල මේවා දියුණු කරන උන්වහන්සේ. එතකොට අධ්‍යාපනයේ උන්වහන්සේ ප්‍රධාන තැනක් දීලා තියෙනවා. අපි ඊළඟට කතා කරන වෙන මාතෘකාව අපි ඊළඟ කරනවා අපි ප්‍රධාන දේ කතා කරමු. විශේෂයෙන්ම අපි කියන්නේ උන්වහන්සේ තැනකට වැඩම කරලා යම් පලාතකට වැඩම කරලා යම් තැනක පුදබිමක් නිර්මාණය කරනවද එතන ආධ්‍යාත්මයත් ආර්ථිකයත් අධ්‍යාපනයත් මේ තුනම ගොඩනැගෙනවා. ඒකයි අපිට විශේෂ වන්නේ. මම එකයි කියන්න ඕනේ අපිට මේ ගහන ගරහන අපට නින්දාව මන් කරන දැන් සමිරයද මට මතක් කරා දැන් හාමුදුරුවෝ ටික ගඟ වතුර වෙලාවේ මොකද කරන්නේ අපේ හාමුදුරුවෝ පන්සලල උයලා අපිව පෝෂණය කරන අපිට අපිට මේ ශක්තිය දෙන අපේ රටේ මිනිස්සුන්ට ආහාර ටික දෙනවා. ඔව් ඔබ දකින්නේ නැති අපි නේත්‍රා Facebook පිටුවෙත් ඒ වගේ වීඩියෝයක් දාලා තියෙනවා. මේ කඩුවෙල ප්‍රදේශයේ මහා ගංවතුර මැද දවස් ගාණක් දවස් හතරක් විතර මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තමයි පන්සලට ගෙනල්ලා. මොකද දැන් පන්සලක් කන්දක් උඩ හදනකොට ගොඩක් අය බයිනවනේ අපේ හැමදෙරෝනේ. දැන් ඇත්තටම උස් මුදුනක මේ පන්සල තිබෙන්න තමයි ගංගතුරට අහු වෙන්නේ නැතුව මේ පන්සලට සියලු දේවල් රැස් කරලා පන්සලෙන් සියල්ල බෙදා හරින්න පුළුවන්කම තිබ්බේ. අතීතේ ඉඳන් උස්තරක තමයි පන්සල හැදුවේ නේද අපේ හාමුදුරුවනේ. අනිවාර්යෙන්. ඉතින් දෙව්බඹ මිනිසුන්ගේ වන්දනමානෙ ලක් වෙන තැනනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ දැන්. එතකොට අපේ වතුරුකුඹුරේ ධම්මරතන නායක මහිමිපාණන් වහන්සේ උන්වහන්සේ මේ එවැනි බොහොම හොඳ පුදුම හැකියාවක් නේ උන්වහන්සේට තියෙන්නේ. එහෙමයි. ඒ ඒකට ඒ
මංහිතනයේ දැනුමට අපිට සමකරන්න දැ හිතන්න ඔබේ. ති විශේෂයෙන් අපි කියන්න ඕන උන්වහන්සේ ආර්ථිකය, අධ්‍යාත්මය, අධ්‍යාපනය මේ සියල්ලම කැටිකරගෙන තමා මේ ස්ථාන ගොඩනගලා තියෙන. ඊළඟට අපි කියන්න ඕනේ මෙරට අහිංසක අපි තරුණ පුතාලට රැකියා මේ ප්‍රශ්න තියෙනවා. එහෙමයි. දැන් නෙල්ලි කලයි, කූර කලයි, යටිහෙල කලයි එහෙම කොච්චර අඹුලු කලයි එහෙම කියන කිරසක් ඒ කරාශිය වෙලා ඉන්නවද නේද අපි හැමෝම. ඒතකොට ඒ අයට පඩියක් දීලා එහෙමයි. නායක හාමුදුරුවෝ මේ මිනිස්සු ඇවිල්ලා එතෙන්න ලබා දෙන ආධාර මුදල් උන්වහන්සේගේ සුඛ වෙනට නෙමෙයි. උන්වහන්සේ මේ රටේ ඉන්න බොහෝ දෙන් රැකියා කටේ උතරත් උන්වහන්සේ විසඳුමක් දීලා තියෙනවා නේ. දැන් එකක් ආර්ථිකයේ, අධ්‍යාපනයේ, අධ්‍යාත්මය විතරක් නෙමෙයි රැකියා ප්‍රශ්නත් උන්වහන්සේ විසඳුමක් දීලා. ඒ රැකියා තුලයේ දෙන දරුවා හාමුදුරුවන්ට ගරු කරන කෙනෙක්. එහෙමයි. අපේ හාමුදුරු මම මේ තරහ වෙන්න එපා මේක කිව්වට. දැන් ස්වාමීන් වහන්සේ කියන වචනේ දැන් මට නායකහරුත් මෙතන ඉතකේ පුණ්‍යසාර මෙහෙමයි කියන මේ ස්වාමීන් වහන්සේ කියන වචනේ ටිකක් අපි බැහැර කරමු. එහෙමයි. ඒකෙන් අපේකම දුරු කෙනේ ඈතට ගියා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ කියන වචනේ දැන් ඉස්සර අපි කිව්වා අපේ හාමුදුරු, අපේ ලොකු හාමුදුරු, අපේ පොඩි හාමුදුරු. අපේ කියන වචනේ අපි භාවිතා කරා අපේ හාමුදුරන්ට කතා කරා දෙන්නද අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුව කියන වචනේ තමා ගමේ ඉන්න අහිංසක අපේ අම්මලා තාත්තලා දුවල පුතාලා තරුණ තරුණියන් අපි අතර තියෙන බැඳීම වැඩි වුණේ. එහෙමයි. දැන් අපි ඔය කියන ඔය කොහෙටවත් නැති ආගමක් නැති මෙලෝ රහක් නැති අපි කියන්නේ මේ නේද මොකකටවත් නැති අය. ඉතින් ඒ අයට මේ අපිට ගහන්න ලේසි ඔතන. එහෙමයි. ස්වාමීන් වහන්සේ කියන වචනේ ගෙනල්ලා අපේ හාමුදුරුවෝ කියන වචනේ ඈත් කරා. එහෙමයි. මං කියනවා බෞද්ධ ශ්‍රාවක ජනතාවට අපේ හාමුදුරුවෝ කියන වචනේ පාවිච්චි කරන්න. අපේ හාමුදුරුවෝ කියන තැන තියෙන අපිට ලෙංගතුකම බැඳියාව මහා ශක්තිමත් පහුරක්. ඉතින් ඒවත් පාවිච්චි කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම ආර්ථිකයේ, අධ්‍යාපනයේ, අධ්‍යාත්මයේ, රැකියාව මේ ඔක්කොටම අපේ නෙල්ලිකල නායකහරු, විස්කම් නායකහමඳුරෝ මේවට හොඳ මේ පරිසරයක් මේ මහ පොළොවේ යථාර්ථයක් කළා තියෙනවා. ඒක කියන්න ඕනේ. ශාක්‍යව ලෝකනේ සදහම් කතිකාව තියෙන අපි විශේෂයෙන්ම ධර්මයත් එක්ක මේ සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීම පිළිබඳ නිරන්තරයෙන් කතා බහ කරන අපේ නෙල්ලිකල හාමුදුරුවන් එක්ක. ඉතින් අද දවසේ උන්වහන්සේ කාර්යබහුලුණියයි කියලා අපි කියනවා කියලා කිව්වනේ. මීළඟට ලබන 16 වෙනිදා, ඒ කියන්නේ ජූනි මාසේ 16 වෙනිදා මේ ඉරිදනමේ ඊළඟ ඉරිදා උන්වහන්සේ නවතම විහාර කර්මාන්තය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඒ තමයි මත්තල අංගීරස ගෞතම බුදුගුණ මහා සෑය. ඉතින් මේ දිනවල අපේ පුණ්‍යසාර හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය උන්වහන්සේ වටා ඒක රාශි වෙලා ඊට ශක්තියක් සපයනවා. අපේ හාමුදුරනේ පහුගිය 6 වෙනිදා පළමු පස්පිඩැල්ල කපලා සීමා මායම් ලකුණු කරලා බෞද්ධ ධජ එසෙව්වා. උන්වහන්සේ එතනටත් සහභාගී වුණා. අපි ඒ පිළිබඳවත් මේ අවසන් විනාඩි කිහිපයේදී කතා කරමු අපේ හාමුදුරනේ කොයි විදිහේ වැඩ පිළිවෙලක් දෙතන සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි කියන්න ඕන රෝහණ ජනපදය කියලා තමයි ඔය දකුණු ලක හඳුන්වලා තියෙන්නේ. ඉතින් අද දකුණු ලක කිව්වට අපි විශේෂයෙන්ම අපිට හරි ආඩම්බරයි, සතුටුයි. මොකද කූරගල, නෙල්ලිගල වැනි පුණ්‍ය භූමියෙන් ඉදිකරනකොට දකුණු පළාතේ ඉන්න අම්මලා තාත්තලා ශ්‍රාවක ජනතාව අපේ නායක හාමුදුරන්ට මහ හයියක් වුණා. ඒක අපිට නායකහරු හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා. සබර්ගම් පළාතේ කූරගලයි නෙල්ලිගලයි හඳුනනකොට. එතකොට නෙල්ලිගල බස් 50ක් නතර කළා තිබුණොත් බස් 25ක් විතරම දකුණු ලක. එහෙමයි. කූරගලත් බස් 100ක් නතර කළා තිබුණොත් එකෙන් බහුතරයක්ම දකුණු ලක. එතකොට උන්වහන්සේට හරීම මේ උන්වහන්සේගේ මේ සදහම් කතිකාවත බොහෝ දෙනෙක් අහනවා දකුණු ලක ඇත්තෝ. එහෙමයි. එතකොට උන්වහන්සේට වමනාව තිබුණා ඇත්තටම දකුණේ ඉන්න මේ මිනිස්සු වෙනුවෙන් පන්සලක් හදන්න. දැන් පහුගිය කාලේ උන්වහන්සේ කිව්වා ඔය බඩේඟුරු වගා කරලා ඒවා අරගෙන කූරගල දන්සලක් දුන්න මේ දරුවට. නායකහරු හරි සංවේදීව මේවා අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මං හිතනවා දකුණු ලක රෝහණ ජනපද විශේෂයෙන්ම රුහුණු මාගම්පත්තුව වලකඩපත්තුවේ උඩමත්තල කියන ප්‍රදේශයේ තමයි මේ පුණ්‍ය භූමිය ඉදි කරන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේ විශේෂයෙන්ම මේ දකුණු ලක කියලා කියන්නේ රෝහණ ජනපදය කියලා කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. එහෙමයි. ඒ ලලාට ධාතුන් වහන්සේට සමිරයි සෙවණ දුන්න මේ පලාතක් තමයි දකුණු ලක කියලා කියන්නේ. ඒ වගේම දලදා හාමුදුරුවෝ තිස්ස මහා විහෙර දාගැබේ වැඩ ඉන්න කියලා අපිට සඳහන් නොතිලා ඉතිහාසෙ. ඉතින් එතකොට එවැනි මහා වටින පින්වන්ත පලාතක් තමයි ඒ පලාත. විශේෂයෙන්ම අපි කියනවනේ දකුණු ලක රජකම් කළා තියෙනවා මහානාග රජුරු. එහෙමයි. මහානාග රජුරුවන්ගේ පුතා තමයි යටාලතිස්ස. යටාලතිස්ස රජතුමාගේ පුතා තමයි ගෝඨාභය. එහෙමයි. ගෝඨාභය රජතුමාගේ පුතා තමයි කාවන්තිස්ස රජතුමා. කියන්නේ ඔය තිස්ස මහා වෙහෙර විහාර මහා දේවීත් එක්ක ඉදි කරපු මහරජතුමා. එහෙමයි. කාවන්තිස්ස රජතුමාගේ පුතා තමයි
දුටු ගැමුණු මහ පින්වන්තරයතුමනි. ඊට පස්සේ අපේ රජාවල ඉතිහාසයේ ඊට පස්සේ රෝහණ පැත්ත දකුණු පැත්තේ ඊට පස්සේ බෙඳ වැටිලා තියෙනවා. මං හිතනවා ඉන් පස්සේ ඉදිවෙන දෙවන්තම විහාර කර්මාන්තයටයි ඔය පළවෙනි පස්පිඩැල්ල කපලා ඒ භූමියේ බෞද්ධ කොඩිය ඔසවල විශාල බෞද්ධ කොඩි කණුවක් එතන ස්ථාපනය කරලා අපේ නායක හාමුදුරුවෝ මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ මේ කටයුතු මල්වතු අස්කිරි උබේ මහා විහාරේ ශ්‍රීමත් මහානායක මහමිපාණන් වහන්සේලා අනුනායක මහමිපාණන් වහන්සේලා විස්සන්සර්ගික කාරක සංඝ සභාවේ නායක යතිවරු උන්වහන්සේගේ ගුරුදේවෝත්තම ගොඩගම මංගල පූජනීය නායක මහමිපාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේ බොහෝ දෙනා එකතු කරගෙන මේ කටයුත්තට දැන් මුල පුරමින් තියෙනවා. විශේෂයෙන්ම අපි 6 වෙනිදා පළවෙනි පස්පිඩැල්ල කපලා බොහෝ සංඝරත්නේ රතන සූත්‍ර දේශනාවෙන් මේ කටයුත්ත ආරම්භ කළ. විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගිරස බෞද්ධ මන්දිරස්ථානයේ නමින් තමයි මේ පුණ්‍යවන්ත මහා පුදබිම නිර්මාණය වෙන්නේ. ඒ වගේම අපේ සමිරජ සිහිපත් කළාසේ ශ්‍රී ගෞතම සාක්‍යසිංහ බුදුගුණ මහසෑ. එහෙමයි. එය සහ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ දැන් නායක හමුදුරන්ට චෝදනාවක් කරනවනේ මේ චෛත්‍ය මහදනාගේ. එහෙමයි. අපි මේක විශේෂයෙන් මතු කරන්න ඕන. උන්වහන්සේ අපිට කිව්වා උන්වහන්සේගේ ප්‍රධාන මරමුණක් තමයි ඒ ප්‍රදේශයෙන් අහිංසක දුප්පත් අපේ නායකහන්ට අපේ මේ අපේ අපේ ශාසනය ජීවමාන කරන්න දකුණ වීර පරපුරේ හොඳ ලේතින මිනිස්සුන්ට අහිංසක දරුවන්ට වෘතිය පුහුණු ඒවා ඉගෙන ගන්න වෘතිය පුහුණු මධ්‍යස්ථානය. එහෙම. ඒකත් අපි මේ ගමන් ඉදි කරනවා. ඉදි කරනවා. දැන් අපි මේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මේ මහසෑයට තබනවා සේම අපි එදින මේ වෘත්තීය පුණ මධ්‍යස්ථානයටත් මංගල ශිලා ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට අපි කියන්න ඕන දැනටම උන්වහන්සේ උඩමත්තල මේ දැනට ගරා වැඩිලා තියෙන දුප්පත්ම ඉස්කෝලේ උඩමත්තල කනිෂ්ඨ විද්‍යාලේ උන්වහන්සේ හදන්න දැනටමත් කටයුතු සූදානම් කළා ඉවර. ඉතින් මම කියනවා අපි කියනවා මේ මාසේ 16 වෙනිදා හවස 3:30 වෙනකොට උඩමත්තලට එන්න මේ මහා උතුම් පුණ්‍යවන්ත පින්බිම ගොඩනගන ආධ්‍යාත්මීය ආර්ථිකය රැකියාවට විසඳුමක් සාමාන්‍ය පෙළ අසමත් වෙලා උසස් පෙළ අසමත් වෙලා පැත්තකට දාලා කොන්කරන්නේ අයට වෘත්තීය පුහුණුව ලබා දෙන ඒ වගේම මම ඔබට මතක් කර පහතරට කලායතනය. එහෙමයි. පහතරට සම්පදාය දැන් අපි දැක්කම ඇඳුම් 10 12 හැඳගෙන තමයි අපි දැන් දකිමින් ඉන්නේ නායකහරෝකට නායකත්වය දුන්නාම ඔතනත් හදනවා. අපි ඒක දන්න. ඒ නිසා මේ පින්කමේ කටයුතු ආරම්භ වෙන රජදරුවන්ගෙන් පස්සේ ඒ උතුම් මහා පින්කමට එන විශේෂම අපි කියන්න ඕන අපිට මල්පෙති ගෝණි 50කටක් ඕනේ. ඉතින් අපි මේ ශ්‍රාවක ජනතාවට කියනවා දකුණු ලක ඔබ අපිට 15 වෙනිදා පුළුවන් තරම් නෙළුම් මල් ආදී ලබා දෙන්න. ඒ වගේම දන්සල් දෙන්න කැමති අයට අපි මතක් කරනවා එතෙන් ඇවිල්ලා ඒ දන්සල් දීමේ කටයුතු වලට අපිට ශක්තිය වෙන්න මේ මහා පුණ්‍යවන්ත පින්බිම ඉදිකරන කටයුතු සඳහා ශ්‍රමදාන වශයෙන් ශ්‍රමදායකත්වය ලබා දෙන්නත් කූරකලට රෝදපැත්ත වැඳගත්තාසේ එන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම අපි එදාට මේ රටේ වගකීවතු හැමදෙනාගේම මූලිකත්වයෙන් මේ මුඩු බිම සුන්දර වූ මහා රමණීය වූ ආර්ථිකයේ අධ්‍යාපනයේ ආධ්‍යාත්මිකයේ රැකියාවට සහ මංගේ පලාතේ ආර්ථිකයට හොඳේ අපි මේ පලාතේ හතරගමට යන මිනිස්සු බොහෝම දෙනෙක් ඉන්නවා හරියට කෑම ටිකක් කන්නවත් තැනක් නැති නිසා මොද දැන් දෙවියෝ පුදන්න යන්නේ පැයි මේ නිර්මාංශව. එතකොට බොහෝ ආර්ථිකයත් මේ පලාතේ ගොඩනගෙන්න මේක ඉවහල් වෙනවා. දැනටමත් ඒක සිදුවෙමින් ටික ටික පවතිනවා. මම හිතනවා මේ මාස 16 වෙනිදෙන් පස්සේ අපිට බොහෝ දේවල් දැක ගන්න අපේ දෑසින් දැක ගන්න පුළුවන් මේ මහා පුණ්‍යමෞලි මංගල්‍යයට හැමදාටම එන්න කියලා අපි ඔබට බොහොම ආදරෙන් සෙනෙහසෙන් කියන්නේ නිවනේ සුගතියේ දොරටු විවර කර ගන්න හැමදාම මේ ස්ථානෙට එන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම අපි කියනවා වැඩ කරන හාමුදුරුවෝ වැඩ කරන්නේ නැති නිසා මේවා දිහා බලලා වැඩ කරන්න පටන් ගමු. අපි නිරාගාමිකයන්ට සහ අපි කියනවානේ ඔය ආගමක් දහමක් නැති විවේචනයේ සහ මේ නරක නපුරම අයහපතම දකින ඒ වගේම වරදම දකින හොඳක් නොදකින මේ හැමෝටම අපි නිහඬව ඉන්න ඕනේ. අපේ නායකහරු නෙල්ලගෙන නායකහරු අපිට හැම වෙලෙම කියන්නේ පුණ්‍යසාර මේ ඇයි අපි මේ නිහඬ වෙලා ඉන්නේ? මම මේ නායකත්වයේ දෙන්නේ මේක මේ උඹලා ඔක්කොම එකතු වෙලා අපි මේ ශාසනය රැකගෙන ගොඩනගාගෙන යන්න ඕනේ. අපේ බෞද්ධයන් අපි නායකත්වයේ දෙන්න ඕනේ.
ඒ නිසා හැමදාම මේකට එකතු වෙන්න කියලා මතක් කරන හැමදාම සම්මා සම්බුදු සරණත් ප්‍රාර්ථනා කරන මේ විදිහට. හොඳයි අද දවසේ ශාක්‍යවලෝකණය සදහම් කතිකාවත වැඩමව අදාළ මාවනෙල්ලල් පිටි ශ්‍රී ජිනේන්ද්‍ර රාම් වාසී ඓතිහාසික දෙවනගල පුදබිමේ පාරකාර පූජනීය වන්දනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ ඔබට පුළුවන් මේ 16 වෙනිදා පැවැත්වෙන පින්කම් පිළිබඳ අපේ රුක්ෂාන්ත කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න 0111 73 73 73 එක අංකයට එහෙම නැත්නම් 0766 48 48 488 අංකයට රුක්ෂාන්ත කතා කරලා මේ 16 වෙනිදා මත්තල පින්බිමේ පැවැත්වෙන කටයුතු වලට දායක වෙන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම තිස්මහාරාම පින්බිමේ මේ උළුසෙවිලි කිරීමේ පින්කමට ඔබට එකතු වෙන්න පුළුවන්. අසිරිමත් වූ බුද්ධ දේශීය වන්දනා කරන්න ට්‍රැවල් නෙට් සමග එකතු වෙන්න අපි නිරන්තරයෙන් ඔබට මේ පිළිබඳ දැනුවත් කරන්න සූදානම්. net fm බන YouTube නාලිකාව ඔබ බලන්න බල්ලා මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පුළුවන් නේත්‍රා Facebook පිටුවටත් යන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් අපි සමුගන්නේ ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්.